කතා කරන්නට සුදනමන වගේම වැදගත් මාතෘකාවක් පිළිබඳව. විශේෂයෙන්ම මේ රාජ්‍ය සහ රාජ්‍ය පරිපාලනය කියන්නේ හරිම වැදගත් ක්‍රියාවලියක්. රටක සිදුවන පරිපාලනයේ වගේම විශේෂයෙන්ම ආණ්ඩුවේ වැඩ කටයුතු සැලසුම් කිරීම, සංවිධාන කිරීම, ක්‍රියාවට නැන්වීම, සම්බන්ධීකරණය, මෙහෙවීම ආදී මේ ආදී එකී නොකී කාර්යභාර ගොඩාක් සිද්ධ කරන ක්‍රියාවලිය තමයි මේ රාජ්‍ය පරිපාලන ක්‍රියාවලිය කියලා කියන්නේ. ඉතින් මේ රාජ්‍ය පරිපාලන ක්‍රියාවලිය සිද්ධ කරන වැදගත්ම සහ සුවිශේෂීම ආයතනය, එහෙමත් නැත්නම් ගම්මට්ටමේ සිට ඉහළ මට්ටම දක්වා ශ්‍රී ලංකාව තුළ මේ පරිපාලනය කේන්ද්‍රීය වෙලා තියෙන වැදගත් ආයතනයක් විදිහට අපිට හඳුන්වන්නට පුළුවන්. රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය. ඉතින් අපි ඒ සඳහා ඒ පිළිබඳව දැනුම්වත් වෙන්න ඔබව දැනුම්වත් කරන්නට අද අපි අපේ වැඩසටහනට ආරාධනා කළා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතාව. අපි ඔබතුමා ඉතා ගෞරවයෙන් ආදරයෙන් අපේ අද දින වැඩසටහනට පිළිගන්නවා. ආයුබෝවන්. ආයුබෝවන් යසද. හොඳයි. ප්‍රදීප් යසරත්න මැතිතුමා අද අපිත් එකතු වෙලා ඉන්නවා ඔබව දැනුම්වත් කරන්න, රට දැනුම්වත් කරන්නට. අපි ඔබතුමාගෙන් අපේ කාල වේලාව හරිම වටින නිසා, ඔබතුමාගෙන් ගොඩක් දේවල් දැනගන්නට ඕන නිසාම අපි පළමුවෙන්ම ඔබතුමාගෙන් අහන්නට කැමති මේ රාජ්‍ය පරිපාලනය, මේ රටේ සමස්ත භූමි ප්‍රදේශම ආවරණය වන ප්‍රබලතම කාර්ය සංසිද්ධිය තමයි ඔබතුමාගේ අමාත්‍යංශය යටතේ සිද්ධ වෙන්නේ. ඉතින් අපි ප්‍රථමයෙන් අහන්නට කැමති මේ මගින් සේවය ලබා දීමේ මහා ජාතික වගකීමේ තිබෙන ඔබ සතුය පිළිබඳව අපි මුලින්ම දැනුම්වත් කරමු. අවශ්‍ය තමයි ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා ජාතික රූපවාහිනියට සුපුරුදු පරිදි ජනතාව දැනුවත් කිරීම සඳහා මේ ලබා දෙන අනගි අවස්ථාව. රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශ ක්‍රම, ඒ අමාත්‍යංශයේ තියෙන ඒ නාමයෙන්ම පේනවා ඒකේ තියෙන බරදුරකම. ඒ කියන්නේ යම්කිසි අමාත්‍යංශයක් වේ නම් බිම් මට්ටමටම ගම් මට්ටමේම ඉන්න අහිංසක අසරණ මනුස්සයා දක්වාම යනවනම් ඉහළ සුඛභෝගී ජීවිතයක් ගත කරන මනුස්සයාගේ සිට අපේ රටේ, ඒ තමයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශය. අනෙක් පැත්තෙන් ගත්තොත් ලංකාවේ තියෙන දිස්ත්‍රික් 25ම දිස්ත්‍රික් ලේකම් කාර්යාල ටික, ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාල 341, පළාත් පාලන ආයතනය, අනිත් පැත්තෙන් උපතේ සිට මරණය දක්වා කටයුතු සිද්ධ කරන රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව, රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම පිළිබඳ කටයුතු සියල්ල කරන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, ඊට රාජ්‍ය සේවයන්ගේ පුහුණු විශේෂයෙන් විධායක මේ ශ්‍රේණියේ රාජ්‍ය නිලධාරීන්ගේ පුහුණු කටයුතු කරන ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය, ඒ වගේ දැවැන්ත ආයතන රාශියකින් සමන්විත අමාත්‍යංශයක් තමයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශය. ඊට අමතරව පළාත් සභා වල යම් සම්බන්ධීකරණ කටයුතු, ඒ වගේම පළාත් පාලන ආයතන සියල්ලේම සම්බන්ධීකරණ කටයුතු සිදු කරන්නේත් මේ අමාත්‍යංශය මගින්. හොඳයි. ඉතාමත් වැදගත් භාරදූරේ කාර්යයන් ගොඩාක් ඉටු කරන වැදගත් අමාත්‍යංශයක් විදිහට තමයි මේ අමාත්‍යංශය අපිට හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම මේ ප්‍රදීප් යසරත්න මහතා, අපි දැනගන්නට කැමති රජ සංවර්ධන වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට ඉලක්කගත වැඩපිළිවෙළවල් තියෙනවා. විශාල ඉලක්කගත වැඩපිළිවෙලක් මේ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය තුලින් සිද්ධ වෙනවා. ඉතින් මේ වෙනුවෙන් මේ කාර්ය සංසිද්ධිය වෙනුවෙන් සියලු රාජ්‍ය නිලධාරීන්ගේ දායකත්වය කොහොමද කියලා අපි දැනගන්නවා. ඔව්, ඉතමත් හොඳ ප්‍රශ්නයක් යශෝදරා. මේ විශේෂයෙන්ම වර්තමාන රජය මගින් සංවර්ධන ක්‍රියාදාමයන් විශාල ප්‍රමාණයක් ආරම්භ කරලා තිනවා බිම් මට්ටමටම යන. එතකොට මේ බිම් මට්ටමට යන අපි ගත්තොත් අස්වැස්සුම ගත්තත් අස්වැස්සුම සහනාධාර යෝජනා ක්‍රමය වෙන්න පුළුවන්. ඒ වගේම විමධ්‍යගත යෝජනා ක්‍රමය වශයෙන් ඉන සංවර්ධන ව්‍යාපෘති වෙන්න පුළුවන්. ඊට පස්සේ පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශය යටතේ මේ ඒ අංශයෙන් ඉන විදේශාධාර වෙන්න පුළුවන්, විශේෂ ව්‍යාපෘති වෙන්න පුළුවන්. ඒ සියල්ලම බිම් මට්ටමට ගෙන යනකොට ඒ බිම් මට්ටමේ ක්‍රියාත්මක කරන යාන්ත්‍රණය තියෙන්නේ අපේ අමාත්‍යංශය යටතේ. විශේෂයෙන් ප්‍රාදේශීය ලේකම්බුරු ටික මතක් කරන්න ඕනේ. ප්‍රාදේශීය ලේකම්බුරුගේ මේ යටතේ ඉන්න සියලුම ශේෂ නිලධාරීන් මතක් කරන්න ඕනේ. ඒ ශේෂ නිලධාරීන් ගම් මට්ටමට බිම් මට්ටම ග්‍රාම සේවා වසම් මට්ටමට 14,000කට වැඩි ග්‍රාම සේවා වසම් මට්ටමේම දක්වා මේ සියලුම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා දැවැන්ත කාර්යභාරයක් සිද්ධ කරනවා. එතකොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉන්න සියලුම නිලධාරීන්, විශේෂයෙන්ම දිස්ත්‍රික් ලේකම් වරයා, ඒ වගේම අතිරේක දිසාපතිවරයා වෙන්න පුළුවන්, සැලසුම් අධ්‍යක්ෂකවරයා වෙන්න පුළුවන්, ඉංජිනේරු දිස්ත්‍රික් ඉංජිනේරු වෙන්න පුළුවන්, එතෙන් සිට ප්‍රාදේශීය මට්ටමට ගිහිල්ලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලු නිලධාරීන් එක්ක මේ හරහා අමාත්‍යය මේ සංවර්ධන වැඩසටහන් ගම් මට්ටමට ක්‍රියාත්මක කරන කටයුතු කළ තිබෙනවා. ඊට අමතරව මතක් කරන්න ඕනේ අශෝධරා,
සෑම අපේ ශ්‍රී ලංකාවේ දැන් ස්ථාපිත සියලුම අමාත්‍යංශ දෙපාර්තමේන්තුව මගින් එන බොහෝ ව්‍යාපෘති සංවර්ධන ව්‍යාපෘති ගම්මට්ටමට ගෙනියන්න ඕන සංවර්ධන ව්‍යාපෘති බොහොමයක්ම ක්‍රියාත්මක වෙන්නෙත් මෙන්න මේ ආන්ත්‍රණය මත. මම හිතන්නේ ලෝකයේ තියෙන ගම්මට්ටමට බිම්මට්ටමට යන්න පුළුවන් මේ පරිපාලන ව්‍යුහයක් තියෙන ඉතාමත්ම විශිෂ්ටම රටක් තමයි අපේ රට. අපි ඒක හොඳින් ප්‍රයෝජනට ගන්නවා. මේ අවස්ථාවේ මොකද මතක් කරන්න ඕනේ, මේ අර්බුදයක පවතින අවස්ථාවේ දැවැන්ත සංවර්ධන ක්‍රියාදාමයක් මේ වෙනකොට වර්තමාන රජය මගින් ක්‍රියාත්මක කරලා ආරම්භ කරලා තියෙනවා. ඒ සංවර්ධන ක්‍රියාදාමය ගෙනියන්න පහසු වෙන්න තමයි අපේ මේ අමාත්‍යංශයේ සියලුම නිලධාරීන් එකට එකතු වෙලා මේ කටයුතු කරන්නේ. බිම්මට්ටමින්ම මේ නිසි ඉලක්ක රාමුවක් තුල තමයි අපි මේ සියලුම සංවර්ධන කටයුතු මේ වෙනකොට සිද්ධ කරන්නේ. සංවර්ධන කටයුතු සිද්ධ කිරීම පිළිබඳව කතා කරනකොට අපිට අමතක නොකරම බැරි එක කොටසක් ඉන්නවා, තමයි මේසා විශාල වැඩමහෙවරක් කරන නිලධාරීන් පන්තිය. ඉතින් අපි ඔබතුමාගෙන් දැනගන්නට කැමතියි මේ විවිධ කතාබහන් ලක් වෙනවනේ සමාජයේ එක එක කාල සීමාවන් වල. ඉතින් අපි දැනගන්නට කැමති මේ රාජ්‍ය සේවය බඳවා ගැනීම මේ නිලධාරීන්. එතකොට මේ සේවකයන් ප්‍රමාණය ඇත්තටම වැඩිද, මොකද්ද මේ තත්ත්වය කියලත්? මං හිතන්නේ මානව සම්පත කියන්නේ යශෝදරා රටක තියෙන සම්පත් ගත්තාම භෞතික සම්පත් වෙන්න පුළුවන් සම්පත් ගැන අපි කතා කරනවා. සංවර්ධන රටක සංවර්ධනයකදී මානව සම්පත කියන සම්පත මං කියන්නේ රටකට තියෙන ඉතාමත්ම ප්‍රබලම සම්පතක්. මේ සම්පත නිසි පරිදි හසුරුවා ගන්නවා නම් යශෝදරා මං හිතන්නේ ඉතාමත්ම විශිෂ්ටාකාරයෙන් අපේ රටේ මේ සංවර්ධනය සහ රටේ දියුණුව සඳහා යොදවා ගන්න පුළුවන්. ඒකට ඔබ කතා කරේ රාජ්‍ය සේවයේ රාජ්‍ය සේවකින් ගැන නැත්නම් රාජ්‍ය නිලධාරි පිළිබඳව. රාජ්‍යයන්ගේ සාමාන්‍යයෙන් ලක්ෂ 16කට ආසන්න පිරිසක් තමයි මේ අනුමත කාර්ය මණ්ඩලයේ රාජ්‍ය සේවයේ ඉන්නේ. නමුත් දැනට ඉතාමත්ම මේ වැඩ කරන, ඒ කියන්නේ දැනට මේ රාජ්‍ය සේවයේ මේ සජීවීව දැනට මේ වෙනකොට ලක්ෂ 14කට ආසන්න පිරිසක් තමයි ඉන්නේ යක්දරා. එතකොට මේ රාජ්‍ය සේවකයේ පිරිස විවිධාකාර අමාත්‍යංශ දෙපාර්තමේන්තු ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ශේෂ්ඨාධිකාරීන් වශයෙන් මේ විවිධාකාර තල ඔස්සේ ක්‍රියාත්මක වෙනවා. මම දකින එකක් තමයි, මම රාජ්‍ය පරිබල අමාත්‍යංශ ලේකම්වරයා වශයෙන් දකින දෙයක් තමයි මේ මානව සම්පත ඉතාමත්ම හොඳින් හසුරවා ගන්න පුළුවන් නම් මේ රාජ්‍ය සේවය අපිට බරක් නෙමෙයි. මොකද රාජ්‍ය සේවය නම් ඉතාමත්ම විශිෂ්ට නිලධාරීන් විශිෂ්ට සේවකින් කැපකිරීම කරන පිරිසක් ඉන්නවා. ඒ නිලධාරීන්ගේ කැපකිරීම මත අපේ රට ලබාගත් විශිෂ්ට ජයග්‍රහණයක් බොහොමයක් තියෙනවා. මට සුනාමි උවදුර අපේ රටට ආව දැන් බොහොම දෙනට අමතකයි. මේ සුනාමි උවදුර අවස්ථාවේදී මොකද ලෝකේ දැවැන්ත රටවල් යම් යම් විවසන අවස්ථාවලදී ඔවුන්ට ඒක පාලනය කරගන්න කළමනාකරණය කරගන්න බැරි වුණා. නමුත් සුනාමි අවස්ථාවේදී අපේ රටේ කොහොමද අපි කොයි තරම් අපේ රාජ්‍ය සේවකින් අපේ රටේ ජනතාව වෙනුවෙන් ඒ සුනාමි උවදුරින් වෙච්ච ව්‍යසනයෙන් සමනය කරගන්න ඉතාම විශිෂ්ට සේවයක් කරා. ඊට පස්සේ අපිට මේ මෑත කාලාව දැවැන්තම දේ තමයි COVID-19 වසංගත තත්ත්වය. ඒ COVID-19 වසංගත තත්ත්වයේදීත් බොහෝ දැවැන්ත රටවල් සංවර්ධිතයි කියන බොහෝ රටවල් වලට ඔවුන්ට ඒක පාලනය කරගන්න බැරි වෙනකොට අපේ රටේ රාජ්‍ය සේවකයන් සියලු දෙනාම එකතු වෙලා අපිට පුළුවන් වෙනවා මේ COVID-19 වසංගත තත්ත්වයත් ඉතාමත් හොඳින් කළමනා කරගන්න. මොකද අපේ රට දැවැන්ත සංවර්ධිත රටක් නොවේ. නමුත් අපේ රටේ කිසිම කෙනෙක් COVID-19 වසංගත තත්ත්වය තුළදී COVID රෝගියෙන් මිය ඇදුනත් සාගින්නෙන් එමත කුසගින්නෙන් ආහාර නැහැ කියලා අහිනියකින් මියදින්න රජයත් ඒ වගේම රාජ්‍ය නිලධාරිනුත් කිසිම අවස්ථාවක ඉඩ දුන්නේ නැහැ. ඔව් හොඳයි, ඔබතුමා ආපදා කළමනාකරණය ආපදා තත්ත්වයක් ගැන කතා කරපු නිසා මේ පිළිබඳව මතක් කරපු නිසාම ඔබතුමාගෙන් දැනගන්නට කැමති ප්‍රදීප් රැසරත්න මැතිතුමනි, මේ ඔබතුමා කොළඹ දිස්ත්‍රික් කොළඹ දිසාපතිව සිටිය කාලයක්. ඉතින් ඒ කාලය අතරතුර ඔබ විසින් සිදු කළ ඒ විශාල වැඩමෙහෙවර ඒ වගේම ඒ ඔබ ගත්ත අත්දැකීම් ඔබට මේ මොහොතේදී රට වෙනුවෙන් යොදවන්නට හැකියාව තිබෙන ඔබතුමා යොදවමින් සිටිනවා. ඉතින් ඒ පිළිබඳ අපදා අවශ්‍යතාවන් වලදී මේ රාජ්‍ය සේවයේ අවශ්‍යතාවය මෙහි වටිනාකම පිළිබඳවත් අපි කතා බහ කරමු. ඔය සුදර ඇත්තටම කොළඹ දිසාපතිවරයා වශයෙන් මම තමයි මං හිතන්නේ අභියෝගාත්මක දිසාපතිවරයෙක් වශයෙන් කටයුතු කරන්න සිද්ධ වුණේ. එකක් තමයි COVID-19 වසංගතත්වයේ කියන තාමත්ම දරුණු වසංගතත්වයේ තුල ලංකාවේ තියෙන සංකීර්ණම දිස්ත්‍රික්කය. ඒ කියන්නේ අනිකුත් දිස්ත්‍රික්ක සංකීර්ණ නොවනවා කියන එක නෙමෙයි. නමුත් ජනගහණය අතින් ගත්තත් ඉතාමත්ම කුඩා භූමි ප්‍රමාණයක් තුළ විශිෂ්ට ජන ඝනත්වයක් තියෙන දිස්ත්‍රික්කය.
ඒ වගේම ඉහළ සුඛෝපභෝගී ජීවිත ගත කරන මේ පුද්ගලයන්ගේ සිට දිදුදු පැල්පත්වල ජීවත් වෙන අහිංසක පුද්ගලයා දක්වා මිනිසුන්ව රැකබලා ගැනීමේ දැවැන්ත වගකීම තමයි මටත් රාජ්‍ය නිලධාරීන් සියලු දෙනාටමත් ඒක ලැබුණේ. ඒක මොකද ලක්ෂ 26කට ආසන්න පිරිසක්. කොළඹ නගරයේ විතරක් ගත්තා ලක්ෂ 6කට වඩා පිරිසක් කොටු වුණා කොවිඩ් 19 වසංගත තත්ත්වේ නිසා නිරෝධය නැති නීතිය තුල මාස 3කට ආදන කාලයක් මිද. ඒකට අපිට තිබ්බ දැවැන්තම අභියෝගය තමයි මේ වගේ විශාල කාල පරිච්ඡේදය තුළ දවසක් දෙකක් නම් යශෝදරා අපිට ඒක කොහොමරි කරගන්න පුළුවන්. අපි මාස සති ගාණක් මාස ගාණක් කොහොමද මේ විශාල මහල් නිවාස මේ අඩුවාදායන් ලාභීන් ඉන්න මහල් නිවාස තට්ටු 15ක පමණ මහල් නිවාස වල ඉන්න ජනතාව කොහොමද එයින් එළියට දාන්නේ නැතුව මේ ජනතාව කොහොමද අපි මේ තියාගන්නේ නිරෝධාන ඇඳින දෙතත් මේවා තමයි ලැබිච්ච අභියෝග. හැබැයි ඒ අභියෝග සියල්ල ජය ගන්න පුළුවන්. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ තුල කොටු වුණ විශාල ජන ප්‍රමාණයක් ඒ කියන්නේ සාමාන්‍ය දෛනික ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයට එනවා විවිධාකාර කටයුතු පිට පළාත් වලින්. ඒතකොට ඒ ආව පිරිසකුත් මේ කොහොමද උන් ගම්බිම් බලා යවන්නේ? ඔවුන්ගේ පවුල් එක්ක ජීවත් වෙන ආපව පරිසරය හරි ගස්සන්නේ කොහොමද? මේ වගේ දැවැන්ත ප්‍රශ්න ගොඩක් සෞඛ්‍ය නිලධාරීන් කරපු ඒ 19 වසංගත තත්ත්වය සමනය කරන්න කරා වගේම ඊට වඩා නොදෙවිනි දැවැන්ත සේවයක් අපේ රාජ්‍ය නිලධාරීන් සියල්ල කරා. නිසා සියලුම රාජ්‍ය නිලධාරීන් ලබා දුන්න සහයෝගයත් එක්ක තමයි අපි මේ දෙක කරේදී මම හිතන්නේ මේක මට හොඳ අත්දැකීමක් වුණා. අද මුළු ලංකාවේම දිස්ත්‍රික්ක 25ම දිසාපතිවරුන් ප්‍රාදේශීය රේකම්බුරුතු 341 ඒකේ පළාත් පාලන ආයතනත් එක්ක කටයුතු කරනකොට විශේෂයෙන්ම ආපදා තත්ත්වයන් වලදී මේ ලබාගත් අත්දැකීම් මම හිතන්නේ එවැනි අත්දැකීමක් මම හිතන්නේ ලේසියෙන් ලබා ගන්න බෑ. ඒ කියන්නේ අත්දැකීම මට හරියට ප්‍රයෝජන වෙලා තිනවා. මෙම අමාත්‍යංශයේ ලේකම්බරයා වශයෙන් ඒ සියලුම නිලධාරීන්ට අවශ්‍ය වෙන මඟ පෙන්වීම් කළා. ඔවුන්ව කළමනාකරණය කර ගැනීමට මම ඒ සියල්ල ප්‍රයෝගික කරගෙන තියෙනවා. රාජ්‍ය සේවය කියන්නේ සේවයක්. ඉතින් රටට වැදගත් මෙහෙවරක් ඉටු කරන අමාත්‍යංශයක මේ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය කියන්නේ. ඉතින් අපි මේ පිළිබඳව තමයි කතා කරන්නේ. මේ අමාත්‍යංශය තුළින් ඔබට සිද්ධ වෙන ඔබට ගත හැකි වැදගත්කම් පිළිබඳව තමයි ඔබ දැනුමත් යුතු කරුණු කරන තමයි අද අපි අද දවසේ කතා බහ කරන්නේ. ඉතින් ඔබතුමාගෙන් දැනගන්නට කැමති මේ විශාල මෙහෙවරක් කරන අමාත්‍යංශයක් මේක. ඉතින් නිරන්තරයෙන් මහජන සම්බන්ධතාවය නිරතුරුව ගැවසෙන අමාත්‍යංශය තමයි මේ අමාත්‍යංශය. ඉතින් අපි දැනගන්නට කැමති මේ අමාත්‍යංශය තුළින් මේ ඔස්සේ දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලය ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මේවා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද සහ ඒ වගේ කාර්ය පරිපාටිය සිද්ධ වෙන්නේ කොහොමද කියලා. ඇත්තෙන්ම දැන් මේ වෙනකොට රජය මගින් විශේෂයෙන්ම මේ අමාත්‍යංශ භාරව ඉන්න විශේෂ භාරගරු අමාත්‍යවරයා තමයි කරුව අග්‍රාමාත්‍යතුමා. අග්‍රාමාත්‍යතුමාගෙත් විශේෂයෙන්ම රාජ්‍ය අමාත්‍යවරු දෙපළගෙත් ප්‍රදේශ පරිදි අධිකරු ජනාධිපතිතුමා විසින් නිරන්තරයෙන් කියනවා මේ ඩිජිටල් කරණය වගේ දේවල් මේ යොදා ගන්න ඕනේ කියලා. ඒ පිළිබඳ විශාල උනන්දු වෙන නිසා යම් යම් පියවරවල් අරන් තිනවා. දැන් උදාහරණයක් ගත්තොත් මේ වෙනකොට මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් කරන බොහොම කාර්යයන් අපි කියන්නේ නිවසේ සිට ලබා ගැනීමට යම් කිසි සේවාලාභීන්ට නිවසේ සිට ලබා ගැනීමට හැකි පාසුකම් සලසා දීම සඳහා ඔන්ලයින් පාසුකම් ලබා දීම සඳහා යම් යම් පියවරවල් අරන් තිනවා. දැන් ඒව දියුණු කිරීමට අපි කරමු. මොකද ලෝකය ඉතාමත්ම මේ තාක්ෂණය අතින් දියුණු වෙනවා. ඒ තාක්ෂණය උපයෝගී කරගන්නවා අපිට තියෙන චෝදනාවක් තමයි අපි මේ තාක්ෂණය යොදවා ගැනීම ඉතාමත්ම සීමිතයි කියලා. නමුත් අපි බොහෝ දුරට මේ වෙනකොට අමාත්‍යංශයක් වශයෙන් මේ විශේෂයෙන් මොකද මේ අමාත්‍යංශය තමයි ග්‍රාමීන්දාරිවරයා දක්වා මොකද ග්‍රාමීන්දාරිවරයාගෙත් සමහර මේ තියෙන කාර්යභාරයන් අපි මේ ග්‍රාමීන්දාරිවරයාකට නොගොස් ඒ අහිංසක මිනිස්සුන්ට ජනතාවට තමන්ගේ නිවසේ ඉඳන්ම ග්‍රාමීන්දාරිවරයාගෙන් සිදු කරන සේවයක් ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳව මේ වෙන සොයා බලාගෙන යම් යම් පියවර ගන්න තියෙනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඊට පස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවාවන් බොහෝ වෙනකම් මේ දවෙන කොටත් ඔන්ලයින් වලින් කරන්න කටයුතු කළා. ඊට අමතරව සමහර ප්‍රාදේශීය ලේකම්වරුන් ඉතා විශිෂ්ට ආකාරයෙන් මේ තාක්ෂණය භාවිතා කරගෙන කටයුතු කරනවා. දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ගත්තා. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත් බොහොම දේවල් මේ වෙනකොට ඔන්ලයින් පහසුකම් වෙන්න පුළුවන් තාක්ෂණ දේ යොදාගෙන මේ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව අපි රෙජිස්ට්‍රාර් ජෙනරල් දෙපාර්තමේන්තුව අපේ අමාත්‍යංශයට දී තින රෙජිස්ට්‍රාර් ජෙනරල් දෙපාර්තමේන්තුවේ බොහෝ කටයුතු මේ වෙනකොටත් ඒ ඔන්ලයින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තාක්ෂණය උපයෝගී කරගෙන කරන කටයුතු කරන මේ කරලා තියෙනවා. ඉතින් මම හිතන්නේ අපේ අමාත්‍යංශය ඊට අමතරව විශ්‍රාම බැටුප් දෙපාර්තමේන්තුව ගත්තත් දැන් අපි මේ වෙනකොට අපි හිතනවා ඉදිරි මාස කිහිපය තුළ ඉතාමත්ම කෙටි කාලයක් තුළ
මෙරට ඉන්න විශ්‍රාමිකින් ලක්ෂ 6කට වැඩි පිරිසකට අපිට පුළුවන් වෙනවා ඔවුන්ගේ දුම්රිය ගමන් බලපත්‍ර නිවසේ ඉඳන්ම දුම්රිය මේ ටිකට් එක නැත්තම් වෙන් කරා ගැනීමට පහසුකම් කරන්න. මොකද අපි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවත් ප්‍රවාහන අමාත්‍යංශයත් එක්ක අපි කතා කරලා මේ වෙනකොට යම් යම් එකඟතාවලට ඇවිල්ලා තිනවා. මේ ප්‍රතිඵල ඉතාමත් බික්මනි විශ්‍රාමිකින්. මොකද විශ්‍රාමිකෙක් තමන්ගේ විශ්‍රාමිකට අදාළ දුම්රිය ගමන් බලපත්‍රය ලබා ගන්න ගියොත් ඉතාමත්ම අසීරු කාර්යයක් වෙලා තිනවා. මොකද ਉਹ ප්‍රාදේශීය කාර්යාලයට යන්න ඕනේ, ෆෝම් පුරවන්න ඕනේ, ඒ සියල්ල පසෙකලා ගෙදර ඉඳන්ම තමන්ගේ දුරකථනයෙන් මේ තමන්ගේ දුම්රිය බලපත්‍රය ආසනය වෙන් කරගෙන කෙලින්ම දුම්රිය ස්ථානයට ගිහිල්ලා එහෙම යන්න පහසුකමත් අපි මේ වෙනකොට හදන්න සියල්ල කටයුතු සූදානම් කරලා තියෙනවා. හොඳයි, තා ඵලදායි රාජ්‍ය සේවයක් මුළු රටටම සමස්ත ප්‍රජාවටම ලබා දීමට මේ අමාත්‍යංශය මේ වෙනකොටත් කටයුතු කරමින් සිටිනවා. ඉතින් ඔබතුමා අර දුම්රිය කතාව කියපු නිසාම, දුම්රිය සේවාව පිළිබඳව කතා කරපු නිසාම ඔබතුමාගෙන් දැනගන්නට කැමති මේ මානව සම්පත පිළිබඳව ඔබතුමා කලින් සඳහන් කළා මානව සම්පත කොයිතරම් වැදගත්ද මේ රාජ්‍ය සේවයට කියලා. ඉතින් අපේ නිසාම ඔබතුමාගෙන් දැනගන්නට කැමති මේ රාජ්‍ය නිලධාරීන්ගේ සුබ සාධනය සඳහා මොකක් හරි වැඩ රාජ්‍ය සේවකින් ගැන කිව්ව රාජ්‍ය නිලධාරීන් ගැන කිව්වොත් ඇත්තටම මම කිව්වේ ලක්ෂ 14කට ආසන්න රාජ්‍ය නිලධාරීන් ප්‍රමාණයක් මේ වශයෙන් මේ වෙනකොට ඉන්නවා මේ සජීවීව. ඉතින් මේ රාජ්‍ය නිලධාරි විවිධාකාර අසීතුරතා මතේ තමයි මේ පවතින ආර්ථික තත්ත්වයට අනුව කටයුතු කරන අපි පිළිගන්න ඕනේ. හැබැයි ලබා දී හැකි හැම මේ තියෙන අර්බුදකාරී අවස්ථාව තුළ වුණත් ලබා දී හැකි දේවල් කරලා තියෙනවා. විශේෂයෙන්ම ලෝකයේ බොහෝ රටවල් කොවිඩ් 19 වසංගත තත්ත්වයේදී ඔවුන්ගේ රාජ්‍ය සේවයේ යම් යම් කප්පාදු කිරීම සිද්ධ කරන්න වුණා. ඔවුන්ගේ වැටුප්පල 50% පවා අඩු කිරීමට සිද්ධ වුණා. එතකොට අපේ රටේ තවම එහෙම කිසිම දෙයක් ගත්තේ නැහැ. බාධා කිරීමක් කරන අපේ වෙලාව බලලා නැවතත් සඳහන්. හොඳයි, අපි කතා බහ කරමු. මොකද එවැනි තත්ත්වයක් මතු වුණත් රටේ ආර්ථික අර්බුදයක් තිබ්බත් නමුත් කිසිම රාජ්‍ය සේවයකට ලැබිච්ච දීමනාව එහෙම නැත්නම් වැටුප අනිකුත් දේවල් කිසිම දෙයක් මේ කප්පාදු කළා නැහැ. යම් යම් පුංචි පුංචි සීමා කිරීම් සිද්ධ කරත් ඒවල නැහැ. ඒ වගේම රජයේ දැඩි අවධානය යොමු කරලා තියෙනවා. මොකද මමත් කමිටු බොහොමයකට ඉන්න නිසා දකින්න නිරන්තරයෙන් උත්සාහ කරනවා රාජ්‍ය සේවකීන්ට විවිධාකාර මට්ටමේ රාජ්‍ය සේවකීන් ඉන්නවා. ඒ රාජ්‍ය සේවකීන්ට ලබා දිය යුතු ඔවුන්ගේ වැටුප වැඩි කිරීමක් හෝ දීමනා ලබා දීමක් හෝ ඒව කොහොමද කරන්න පිළිබඳව මොන පියවකට ගන්න පුළුවන්ද කියන එක පිළිබඳව දැන් මේ වෙනකොට ඉතාමත්ම දැඩි කතාබහකට යොමු වෙලා තියෙනවා. මම හිතන්නේ ඉතින් ඉදිරියේදී මම හිතන්නේ රාජ්‍ය සේවකීන්ට ඉතාමත්ම සුභවාදී ආරංචි බොහොමයක් ලැබෙයි කියලා මම හිතනවා. හොඳයි, රටේ පරිපාලන යාන්ත්‍රණයට මේ ක්‍රියාවලියට මේක කොයිතරම්නම් වැදගත් සංසිද්ධියක්ද කියන දේ දැන් ඔබට නිරන්තරයෙන් පැහැදිලි වෙනවා. ඇති වගේම අපි ඔබතුමාගෙන් දැනගන්නට කැමති ප්‍රදීප් ප්‍රසරත්න මැතිතුමනි, මේ පසුගිය කාලවකවානු කිහිපයකදීම අපිට සමාජයේ විවිධ කොටස් වලින් චෝදනාවක් එල්ල වුණා මේ රාජ්‍ය නිලධාරීන්ට, ඒ වගේම මේ රාජ්‍ය පරිපාලන නිලධාරීන්ට මේ අල්ලස් දූෂණ පිළිබඳව. ඉතින් මේවා නැවැත්වීමට සහ මේ පිළිබඳව ඔබගේ අමාත්‍යංශය ගත අරන්තියන ක්‍රියාමාර්ග මොන හරි තියෙනවා නම් අපි ඒ පිළිබඳවත් සඳහන් කරමු. ඔව්, මම හිතන්නේ ඉතාමත්ම හොඳ ප්‍රශ්නයක් යශෝදරා. මේ මොකද ඒ වගේ චෝදනා ලැබුණා, බොහොම චෝදනා ලැබුණා මේ විශේෂයෙන්ම විවිධාකාර මේ රාජ්‍ය සේවයේ නිලධාරීන්ට, විවිධ මට්ටමේ නිලධාරීන්ට. නමුත් මම හිතන්නේ අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාව මේ වෙනකොට තාමත්ම මේ අපේ අමාත්‍යංශයත් එක්කත් බොහොම සමීපව කටයුතු කරනවා. විශේෂයෙන්ම පළවෙනි එක තමයි මේවා දැනුවත් කිරීම. මොකද ඔවුන්ගේ තාමත්ම මේ විශිෂ්ටාකාරයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මේ වෙනකොට ආරම්භ කළේ තියෙනවා අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාව. ඉතින් අපිත් එක්ක බොහොම සම්බන්ධ වෙලා තියෙනවා. අපේ නිලධාරීන් බොහොම ප්‍රමාණයක් මේ පුහුණු කළා තියෙනවා. පුහුණු කිරීමේ නිලධාරීන් වශයෙන්ුත් ඉතින් ඔවුන්ගේ මඟ පෙන්වීම අනුව අපි ප්‍රථමයෙන්ම මේ ඉතාම සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, රෙජිස්ට්‍රාර් ජෙනරල් දෙපාර්තමේන්තුව වෙන්න පුළුවන් මේ හැම නිලධාරියෙක්ම දැනුවත් කිරීම සඳහා මේ වෙනකොට වැඩසටහනක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඊට අමතරව ඒ දැනුවත් කිරීම තුලින් කරන්නේ මේකේ තියෙන ආදීනම, මේක කොයිතරම් මේ තමන්ට බලපානවද පෞද්ගලිකව මේ වෙන දෙයක් කරොත්, ඊට පස්සේ අහිංසක මිනිසුන්ට කොයිතරම් දෙයක් වෙනවද මේ වෙන දේ සිදු කිරීම පිළිබඳව ඒ වගේ දැනුවත් කිරීම කරන අතරම
යම් කිසි නිර්ධාරියෙක් මේ අල්ලස්සෝ දූෂණය සම්බන්ධයෙන් චෝදනා ලැබුවොත් ඒ සඳහා නිසි පියවර අපේ ඒ කියන්නේ අල්ලස් දූෂණ කොමිෂන් සභාව වගේම අපේ අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකයක් තියෙනවා විමර්ශන අංශයක් තියෙනවා දවෙන්ත යම විමර්ශන අංශිනු මගිනුත් ඒ කටයුතු සිද්ධ කරනවා ඒ නිසා යම් කිසි මම මේ අවස්ථාව කරගන්නවා ජනතාවට අපේ අමාත්‍යංශයට තියෙන ආයතනික සේවය කරන කිසියම් නිලධාරියෙක් එවැනි දෙයකට යොමු වෙලා තිබ්බොත් මේ ඉල්ලීමක් කරනවා නම් තමන්ගේ අල්ලසක් ලබා දෙන්න කියලා කරුණාකර අපේ අමාත්‍යංශයට දැනුවත් කරන්න අපි සූදානම් ඒ නිලධාරින්ට එරෙහිව කටයුතු කරන්න හොඳයි අපේ දැනගන්නට කැමති ඔබතුමාගෙන් මේ ග්‍රාමීය මට්ටමේ ඉඳන් ඉහළ මට්ටම දක්වා සංවර්ධන කටයුතු ඉතාමත් සාධනීය ආකාරයට සිද්ධ වෙන අමාත්‍යංශය තමයි මේ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය කියන්නේ. ඉතින් ඔබතුමාගේ මේ අමාත්‍යංශය ඔස්සේ දිස්ත්‍රික්ක මට්ටමෙන් සහ ප්‍රාදේශීය සභා මට්ටමෙන් මේ සිද්ධ වෙන ග්‍රාමීය සංවර්ධන ක්‍රියාවලිය වගේම මේ ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති මොන ආකාරයටද ක්‍රියාත්මක වෙන්නේ ඒවාගේ කටයුතු වේගවත් කරන ආකාරය කොහොමද කියලා අපි දැනගන්නට කැමතියි. ඒ සියල්ල සිද්ධ වෙන්නේ අපේ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සුජු අධීක්ෂණ යටතේ ප්‍රාදේශීය ලේකම්වරු තමයි බොහෝ විට ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ බලධාරයන් වෙලා තියෙන්නේ. මේකෙදි අපි කිව්වේ එකයි අපි අවුරුද්ද මුලදීම අඳුනගත්ත අපිට එන ව්‍යාපෘති මොනවද? ඒ ව්‍යාපෘති සඳහා අපි හැම ව්‍යාපෘතියක්ම ඒ ව්‍යාපෘතියේ ප්‍රමාණය නෙමෙයි ව්‍යාපෘතිය පුංචි ව්‍යාපෘතියක් වුණත් ව්‍යාපෘතිය මධ්‍යම පරිමාණ ව්‍යාපෘතියක් මහා පරිමාණ ව්‍යාපෘතියක් වුණත් ඊට අදාළව අපි සියලුම නිලධාරීන් එකට එකතු වෙලා යම්කිසි ඉලක්ක රාමුවක් හදාගත්තා. ඒ ඉලක්ක රාමුව තුළ තමයි අපි මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මේ වෙනකොට සිද්ධ වෙන්නේ. ඉතින් අපි බොහෝ ව්‍යාපෘති අපි බලාපොරොත්තු වෙනවා. අපිට ඉලක්කයක් දීලා තිබ්බ ජූනි වෙනකොට අපි ඉවසන් ජූනි ජූලි වෙනකොට අවසන් කරන්න ඕනේ සමහර. මොකද අපි සමහර විට දන්නවා අපි මේ ව්‍යාපෘති පහෝගිය අධ්‍යක්ෂින් තිබ්බා මේ ව්‍යාපෘති අවුරුද්ද මුලාවත් මුළු අවුරුද්ද පුරාම ඇදිලා යනවා. ඉතින් අපිට රජය මගින් විශේෂයෙන් අපිට අතිගරු ජනාධිපතිතුමත් ගරු අග්‍රාමාත්‍යතුමත් උපදෙස් දුන්නා මේ ව්‍යාපෘති හැකි ඉක්මනින් මොකද අපි මතක තියාගන්න ඕනේ අපි වසර කිහිපයක් අපිට මේ ආර්ථික අර්බුදයත් කොවිඩ් 19 වසංග තත්ත්වයත් එක්ක ජනතාව අතරට නැත්නම් ජනතාවට අත්‍යවශ්‍යල තිබ්බ සංවර්ධන ව්‍යාපෘති බොහොමයක් අපිට කරාගන්න බැරි වුණා. ඒතකොට ඒ නිසා තමයි අපිට දීලා තියෙන්නේ ඉතාමත්ම කෙටි කාලෙකින් ජනතාවට මේ ලැබිලා තියෙන මේ ව්‍යාපෘති ටික තියෙන ප්‍රතිලාභ ටික ලබා දෙන්න. ඒ අනුව තමයි අපි හැම දිස්ත්‍රික් ලේකම්වරු 25 දෙනාත් එක්කත් ප්‍රාදේශීය ලේකම්වරු 341ත් එක්කත් ඒතකොට ප්‍රාදේශීය ලේකම්වරුන් තමන්ගේ ඉන්න මේ සංවර්ධන ව්‍යාපෘති වලට බාරව ඉන්න නිලධාරීන් සමට එකට එකතු වෙලා අපි හදාගෙන තියෙනවා මේ වැඩසැලැස්මක් නිශ්චිත ඉලක්කරම් දැන් අපි අනිවාර්යයෙන්ම සතිපතා සමහර ව්‍යාපෘති අපි දිනපතා අපි සිස්ටම් එකක් හරිගස්සලා තිනවා ඒ ව්‍යාපෘතිය දැන් කොතනද තියෙන්නේ ඒ ව්‍යාපෘතිය මොනහරි තියෙනවද මේ කරගෙන යෑමේ ගැටලු තියෙනව නම් අපි ඒ පියවර තවත් අමාත්‍යංශ දෙපාර්තමේන්තුව වල සම්බන්ධීකරණයක් වචන මොකද අපි දන්නවා යශෝදල සමහර ව්‍යාපෘති අසාර්ථක කරන හේතුව තමයි අපි නිසි සම්බන්ධීකරණය දැන් සමහර ව්‍යාපෘති ක්‍රියාත්මක කරනකොට ජල සම්පාදන මණ්ඩලය වෙන්න පුළුවන් වාරි මාර්ග දෙපාර්තමේන්තුව වෙන්න පුළුවන් මිනින්දෝරු දෙපාර්තමේන්තුව වෙන්න පුළුවන් මෙවැනි සමහර මේ දෙපාර්තමේන්තුව එකට එකතු වෙන්න ඕනේ. අපි පහුගිය අද්දැකීම් තමයි තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් කරන ලියුමක් කියවලා මේකට සම්බන්ධ වෙන්න කියලා. නමුත් මේ වෙන්නේ අපි මේ සැරේ එහෙම දෙයක් කරන්නේ නැහැ. අපි සියලුම අමාත්‍යංශ වලට ව්‍යාපෘතියක් කියනකොට යම් කිසි ගැටලුවක් මතු වෙනවනම් ඒ බලධාරින් එක මේසකට ඇවිල්ලා ඒ ගැටලු ටික විසඳගෙන තාම ඉක්මනින් අර ඉලක්ක රාමුව අනුව යන්න තමයි. අපි හිතනවා ජූනි ජූලි වෙනකොට දැන් මේ අවුරුද්දේ අපිට අනුමත කරලා තියෙන ව්‍යාපෘති ටික අපේ අමාත්‍යංශයට අදාළව එහෙම නැත්නම් අනිදුත් අමාත්‍යංශ වලින් අපේ අමාත්‍යංශ හරහා කරා ගන්න එවලා තියෙන යෝජනා ඒ සියල්ල අපි බලාපොරොත්තු වෙන ජූනි ජූලි වෙනකොට අවසන් කරන්න. හොඳයි. රාජ්‍ය සේවයේ මහගෙදර රාජ්‍ය ප්‍රතිපත්තිය වගේම රාජ්‍ය සේවකයන් නිවැරදි මග යවමින් මේ රටේ ප්‍රතිපත්ති හරියාකාරව ක්‍රියාත්මක කිරීමට ඔබට දකින්නට ලැබෙන ඔබට අහන්නට ලැබෙන වැදගත්ම අමාත්‍යංශය තමයි මේ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය කියන්නේ. ඉතින් අපි මේ පිළිබඳව තමයි අද අපේ කතාබහට යොමු වුණේ. ඒ වගේම අවසාන වශයෙන් ඔබතුමාගෙන් දැනගන්නට කැමති මේ රාජ්‍ය සේවයේ මහගෙදර ගැන අපි කතා කළේ. ඉතින් මේ ඔස්සේ කාර්යක්ෂම සේවාවක් රටට ලබා දීමට සඳහා ඔබගේ අමාත්‍යංශය විසින් ගෙන ඇති වැඩපිළිවෙළවල් සහ ඉලක්ක අරමුණු මොනවද? ඔය සර් මම ඇත්තටම මම අවසාන වශයෙන් ප්‍රකාශ කරන්න ඕනේ විශේෂයෙන්ම අපේ අමාත්‍යංශයේ තියෙන මිනිස්සුන්ට නැත්නම් අපේ ජනතාවට ඉතාමත්ම අත්‍යවශ්‍යම සේවාවන් සපයන ආයතන කීපයක් තියෙනවා. එකක් තමයි මම අර මුලින් සඳහන් කරා වගේ රෙජිස්ට්‍රාර් ජෙනරල් දෙපාර්තමේන්තුව. කෙනෙක්ගේ උපත ලියාපදිංචි කිරීම විවාහය ඒ වගේම මරණය මේ සියල්ල සිද්ධ කරන්න අදාළ සහතික නිකුත් කිරීමේ බලධාරී. ඒතකොට මෙවැනි අංශවලින් යම් යම් ගැටලුවක් සිදු වෙනවා නම්
ප්‍රමාදයක් සිදු වෙනව නම් කරුණාකරලා අපිව දැනුවත් කරන්න. මොකද අපි මේ මොකද අපි සූදානම් මේ මේ රෙජිස්ට්‍රා ජෙනරල් දෙපාර්තමේන්තුවේ තියෙන සියලුම නිලධාරීන් මේ වෙනකොට ඔවුන්ව දැනුවත් කරලා ඔවුන් සූදානම් මේ දෙන්න විශේෂ සේවය යම් යම් බාධක නැතුවා නොවේ. මේ බාධකත් එක්ක තමයි මේ රාජ්‍ය සේවකයන් මේ විශේෂ සේවය සිද්ධ කරන්නේ. හැබැයි ඒ සේවයේ යම් කිසි ප්‍රමාද වීමක් යම් කිසි පුරවැසියෙකුට සිද්ධ වෙනවා නම් කරුණාකරලා ඒ පිළිබඳව අපිව දැනුවත් කරන්න. මොකද ඒ දැනුවත් නොකිරීම මත අපිට බෑ අපේ වරද හදාගන්න. ඒ නිසා මම ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ජාතික රූප වාහිනියේ බලාගෙන ඉන්න සියලුම ප්‍රේක්ෂකයන්ගෙන් ශ්‍රී ලංකා පුරවැසියන්ගෙන් යම් කිසි මේ රෙජිස්ට්‍රා ජෙනරල් දෙපාර්තමේන්තුවෙන් දෙන්න පුළුවන්, ඉතින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් වෙන්න පුළුවන්. Tamanට යම් කිසි අඩුපාඩුවක් සිද්ධ වෙනවා නම් යමන්ගේ Tamanගේ කාර්යතාවියට ප්‍රමාණයක් සිද්ධ වෙනවා නම් Tamanට ගිය වැඩේ කරන්න යම් කිසි චෝදනාවක් එල්ල කරනවා නම් කවුරු හරි එක්ක මේක කරාගන්න බැරි නම් නිසි විදියට කරුණාකරලා අපි සූදානම් අමාත්‍යංශයට දැනුවත් කරන්න, දිස්ත්‍රික් ලේකම්වරයාට දැනුවත් කරන්න, රෙජිස්ට්‍රාර් ජෙනරල්තුමාට දැනුවත් කරන්න. අපි සූදානම් ඔබ වෙනුවෙන්. ඒ වගේම මම විශ්‍රාමික ප්‍රජාව වෙනුවෙන් තියෙනවා. මොකද විශ්‍රාම ප්‍රජාව කියන්නේ මේ රටට විශිෂ්ට සේවයක් කරලා විශ්‍රාම සුවයෙන් ඉන්න පිරිසක් යශෝදරා. ඒ නිසා විශ්‍රාමිකින්ට උනත් Tamanට යම් ගැටලුවක් තියෙනවා නම් මොකද විශ්‍රාමිකට දෙන්න පුළුවන් උපරිම පහසුකම් ටික ලබා දෙන්න අපි සූදානම්. ඉතින් මොකද අපි සියලු දෙනාම අවසානයේ යන්නේ විශ්‍රාමයේ. එතකොට ඒ නිසා ඒ සඳහාත්ම උනාලි ගැටලුවක් තියෙනවා නම් අපිට දැනුවත් කරන්න කියන එක තමයි කාරුණික ඉල්ලීම තමයි මම මේ අවස්ථාවේදී සිද්ධ කරන්නේ. හොඳයි. ඉතමත් වෙලාවත් හරබර ඵලදායි කතා බහක් තමයි අද අපි ඔබ වෙත ගෙනාවේ. ඉතින් අද අපි අපේ වැඩසටහනට සම්බන්ධ කරගත්තේ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමාව ඔබතුමාට ඉතාමත් ගෞරවයෙන් ස්තුතිවන්ත වෙනවා අද අපේ වැඩසටහනට සහභාගී වීම පිළිබඳව. අයබෝවන්. හොඳයි. ඉතාමත් වැදගත් කතා බහකින් අනතුරු අපිට තවත් බොහෝමයක් දේවල් තියෙන ඔබ වෙත සමීප කරන්නට රැඳෙන්නට කියලා ආරාධනා කරනවා අලු දිනක් සමඟ.